2017 වර්ෂයේ ජනවාරියේ සිට සැප්තැම්බර් මාසය දක්වා ඔබට කරුණු මෙයාකාරයෙන් අපි ගෙනහැර පෑවා. මේ ඔක්තෝබර් මාසයේ සිදුවුණු වැදගත් සිදුවීම්. ඔක්තෝබර් මාසයේ ආරම්භයේදීම අපිට වැදගත් කරුණක් වාර්තා වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික වේගය, ආර්ථික වර්ධනය 4.1%කින් ඉහළ යෑම. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ආධාර සහ ශක්තිය මෙයට හේතු වූ බවයි. යාපනයේදී සාහසිකයන් අතින් මියගිය විද්‍යාධරියගේ නිවසට ජනාධිපතිතුමන් පැමිණෙනවා. පැමිණි පසු ජනාධිපතිතුමන් නිවසියන් හට පොරොන්දු වෙනවා ඔවුන්ට අලුත් නිවසක් ලබා දෙන්න. ඔව්, ඒ ඔබතුටුවේ ඔක්තෝබර් මාසයේ අපේ රටේ මොනවද වුණේ කියලා උණුසුම් වුණු වාර්තා පිළිබඳවයි. එවගේම දැන් අප කියන සූදානම් වන්නේ ඔක්තෝබර් මාසයේ ලෝකයේ උණුසුම් කළ තොරතුරු, විශේෂයෙන්ම ඇමරිකා ඉතිහාසයේ තවත් දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳව මේ මාසේ වාර්තා වුණා. ඇමරිකා ඉතිහාසයේ වාර්තාව දරුණුතම වෙඩිතැබීමේ සිදුවීම මේ මාසයේදී වාර්තා වනවා. ස්ටෙපාන් පැඩොක් නම් තුවක්කුකරුවා කළ එම ප්‍රහාරයෙන් 58 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ලාස් වේගාස්හිදී ඇති වූ මේ සිදුවීමත් සමග ගිනි අවි භාවිතය පිළිබඳ නීති දැඩි කළ යුතු බවට යළි හඬ නැගෙනවා. මෙවැනි දරුණු අපරාධයකට මුල් වූ තුවක්කුකරුවාගේ චේතනාව තවමත් අපහැදිලි. ඉස්පාඤ්ඤයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීම සඳහා කැටලෝනියාව ජනමත විචාරණයක් පවත්වන්නේ මේ මාසයේදී. කෙසේ වුවද එය නීති විරෝධී බව අන්තර්ජාතික ප්‍රජාව තරයේ කියා සිටියා. ඇමරිකාව යුනෙස්කෝවේ නීවත්වීම ප්‍රකාශයට පත් කළේද ඔක්තෝබර් මාසයේදී. ඊට හේතු වශයෙන් දැක්වූයේ යුනෙස්කෝව පලස්තීන හිතවාදී ඊශ්‍රායල් විරෝධී පිළිවෙතක් අනුගමනය කිරීම යනුවෙනුයි. ඔක්තෝබර් මාසය මෙන්න මේ ආකාරයෙන් රටෙත් එවගේම ලෝකෙත් වැඩි අවධානයට ලක්වුණු ප්‍රවෘත්ති වාර්තා වුණේ. එවගේම නොවැම්බර් මාසයේ රටත් ලෝකයක් උණුසුම් කළ තොරතුරු අපි මීළඟ අදියරෙන් ඔබට කියන්නට සූදානම්.